WPL Tarangavali netang IPL Tarangavali Kanta Tarangavali Vendesi Patuna Nama Venida. I think a Sambandi Mamatrama live recording Nekut Genava Shishimame Chamari Atabatu Tavichadi Sambandi. I think Tau Varta Gana Vakden Tieno Etama Indian Provenian Pava. Then product Pudumeta Patula Tino Ai Chamariva Gatinetti Gilatra Vishishimame IPL WPL Vala Vendesi Sambandi Gudak Mata Idripat Karanek Tama Akash Chopra. Oh Mulim. මතපාල කරලා තිබ්බා චමරි අතපත්තු සෑහෙන ලොකු මුදලකට අලෙවි වෙයි මේ වෙන්දේසියේදී කියලා විශේෂයෙන්ම ඉහළෙම්ම අලෙවි වන ක්‍රීඩිකාවන් 3 දෙනා අතර චමරි අතපත්තු ඉදී කියලා ඔහු විශේෂයෙන්ම වෙන්දේසිය යන අතරතුරදී මතපාල කරා. නමුත් ඉතින් විශේෂයෙන්ම මොකුත් තුන්නේ නැහැ. ඒ කියන්නේ WBBL තරගාවලියේ නැත්නම් Big Bash තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව. එතකොට අවසාන කාලයේ අවසාන මාස 6 වගේ ගත්තහම මේ ක්‍රිකට් ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩිකාවක් විශේෂම තනියෙන් තරංගාවලිය ජයග්‍රහණය කරා 2020 තරංගාවලිය එක් දින තරංගාවලිය ඒ වගේම එක් දින ලෝක ශ්‍රේණිගත කිරීම වල අංක 1 ඒ වගේ ගත්තාම අවසාන කාලය ගත්තාම ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩිකාව කාගෙත් කතාබහට ලක් වෙන ක්‍රීඩිකාව හොඳටම ෆෝම් එකේ ඉන්න ක්‍රීඩිකාව ඉතින් කවුරුත් ඉන්දියානු හිටපු ක්‍රීඩකයන් නැත්නම් ප්‍රවීණයෝ විචාරකයෝ පවා විශ්වාස කරා චමරි අතපත්තු ලොකු මුදලකට මෙතනදී අලෙවි වෙයි කියලා නමුත් පුදුමය නම් කවුරුත් ඉදිරිපත් තුනේ නැහැ. ඉතින් විශේෂයෙන්ම හරි අපූර්ව ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා මේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කාරණිය. ඒක තමයි මෙතන තියෙන හරිම අපූර්ව සිදුවීම. ඉතින් මම දැකපු විදිහට නම් මුම්බයි ඉන්දියන්ස් පුහුණු කාරණිය චාල්ඩ් එඩ්වර්ඩ්ස් හිටියා. මහල ජයවර්ධනගේ එහා පැත්තෙන් හිටියා ඒ තමයි. එතකොට ඇය මේ කියලා තියෙනවා පස්සේ මේ මාධ්‍යයට මම හිතුවේ චමරි අතපත්තු ඉහළම මිලදී ගැනීම තුනෙන් එකක් වෙයි කියලා ඇයව මිලදී නොගැනීම ගැන මම කම්පණයට පත්ව සිටිනවා. ඇය පසුගිය මාස 12දී ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට දස්කම් දැක්ව උසස් තත්ත්වයේ ක්‍රීඩිකාවක් කියලා මාධ්‍යයට කියලා තියෙන එක හරි අපුරු සිදුවීමක්. මොකද ඉතින් ඔවුන්ට මිලදී ගන්න තිබ්බනේ. එහෙනම් මේ වෙන කාටවත් කී කියා ඉන්නේ වෙන කණ්ඩායම් මිලදී ගත්තේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඔවුන්ට ගන්න තිබ්බනේ. ඉතින් එහෙම එකක් වෙලා ඔහු ඇය කියන්නේ මේ වෙන කාට හරි ගන්න තිබ්බා මේ අපි නොගත්තත් ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. හරි පුදුමයි ඒ කතාවල් නම් ඇත්තටම. මේ අර නිකන් අර කිමුල් කඳුළු එදනවා වගේ නිකන් රඟපානවා වගේ සිද්ධියක් තමයි දැන් නම් පේන්න තියෙන්නේ. මොකද මේ ඇය එතන හිටියා. එතන එහා පැත්තේ හිටියා. හිටපු ක්‍රීඩිකාවක් එංගලන්තේ. ඉතින් දැන් පුහුණු කාරණිය මේ කණ්ඩායමේ. ඉතින් ඇයි ඇය යෝජනා නොකරේ චමරි අතපත්තු ගන්න? දන්නේ නැහැ. ඉතින් ඔවුන් තමයි ඒක දන්නේ. හරි රහසක් මේක ඇත්තටම. ඊට පස්සේ හර්ෂා බෝග්ලිත් කියලා තියෙනවා මේක ඇත්තටම මේ ටිකක් පුදුම සහගතයි. මෙතන මොකද්ද උනේ කියලා හරියට පැහැදිලි නැහැ. ඔවුන් එනකොටම චමරි අතපත්තුව මෙලදී නොගන්නවා කියලා තීරණය කරලා ආවද කණ්ඩායම් පහම කියලා වගේ අදහසකුත් කියලා තියෙනවා. ඕකේ නම් මේකේ මේ කතාව නැත්නම් මේකේ ස්ටෝරිය දැනගන්නට සෑහෙන්න උනන්දුවක් තියෙනවා. ඇයි මේ මොකද්ද මේ කරලා තියෙන්නේ මොකද්ද මේ වුනේ කියන එක හර්ෂා බෝග්ලි කියලා තියෙන හර්ෂා බෝග්ලි සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් විවෘත අදහස් දක්වන පුද්ගලෙක් විචාරකෙක් විදිහට ඉන්දියානුවෙක් වුණත් ඔහු ඒ වගේ කතාවක් කියලා තියෙනවා. ඒතකොට රසල් ආනල්ඩ් අපි දන්නවා මේක මේ ලොකුම පුදුමය ලෝක පුදුමය කියලා ට්වීට් එකක් දාලා තිබ්බා ශ්‍රී ලංකාවෙන්. ඒ වගේ දැන් අදහස් ගණනාවක් තව තව අයත් එක එක අදහස් පළ කරමින් යනවා. මොකද්ද මේ කරපු වැඩේ? ඒ කියන්නේ හිතා ගන්න බෑ. ලක්ෂ 30ක බේස් ප්‍රයිස් එකකට ආපු චමරි කටේ හිතුවා ඉහළම මිලදී ගන්න. නැත්නම් ඉහළම මිල වාර්තා කරන ක්‍රීඩිකාවන් 3 දෙනා ආසේ චමරි ඉඳී කියලා. ඉතින් චමරි ශ්‍රී ලාංකිකයෙක් වීමද මෙතන තියෙන සලකා නොබැලීමට හේතුව කියලා අපිට ඕනනම් දැන් ආපහු හිතන්නට පුළුවන්. මොකද අපිට මතකයි දැන් පහුගිය කාලේ මොකද මේ ක්‍රිකට් අර්බුදය එනකොට ඉන්දියාවට සෑහෙන චෝදනා ටිකක් ලංකාවෙන් සිද්ධ වුණා. විශේෂයෙන් මේ හිටපු අතුරු කමිටු සභාපතිවරයා හිටපු කියන්නේ මේ දවස් ගණක් දාපු අර්ජුන රණතුංග කියපු ප්‍රකාශය අර ජේ ෂාට ඍජුවම බැනපු එක නැත්තම් ලොකු නැත්තම් වැරදි කියපු එක ඉන්දිය මාධ්‍ය වගේම ලෝකීය මාධ්‍ය සෑහෙන ඒක උපුටා දක්වලා තිබ්බා. ඉතින් අර්ජුන රණතුංග කියන්නේ හිටපු ක්‍රිකට් නායකයෙක් ඔහු කිව්වහම මේ ඒවයි වටිනාකමක් නැහැ කියලා කියන්න බෑ. ওই වගේ දේවල් ගොඩක් කට්ටි කතා කරද්දී විශේෂයෙන් පාකිස්තානයෙන් එහෙම ලොකුවට ඇවිල්ලා තිබ්බා ඕකට බෑක් එක. ඉතින් මේ වගේ සිද්ධීන් නිසා අපේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගෙන් මොකක් හරි මේකට පිළිතුරක් ලැබෙනවද කියලාත් ඕයිනම් හිතන්න පුළුවන්. ඒක මට මේ සිද්ධිත් එක්ක එක දෙකත් එක ඒ කියන්නේ ඉන්දියානු ප්‍රවීණියොත් කියනවා නම් ඇයි මිලදී ගත්තේ නැත්ති කියලා හිතා ගන්න බෑ කියලා දැන් හිතෙනවා. එහෙම මොකක් හරිද නැත්නම් මේක පව
පෞද්ගලික වෙනත් අරමුණක් මත කියන්නේ දක්ෂතා නම් නෙමෙයි දක්ෂතා අනුව නම් අනිවාර්යයෙන්ම චමරී මිලදී ගන්න ඕනේ දක්ෂතා ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ වෙනත් මොකක් හරි සංගවිච න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා අපිට දැන් හොඳටම පේනවා හැම දිනාගේම අදහසුත් එක ඒකට සමහරක් විට මට හිතෙනවා ඉදිරියේදී IPL වෙන්දේසියෙත් බොහෝ දුරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අලෙවි නොවෙන්නට ඉඩ තිබෙනවා ඒ වෙන හේතුවක් හින්දා නෙමෙයි මේ ක්‍රිකට් අර්බුදයත් එක්ක එහෙට මෙහෙට ගිය ජාත්‍යන්තර මට්ටමෙන්ම ගිය වාග් ප්‍රහාර සහ මත නිසා රිටර්න් එකක් හම්බ වෙනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකේ හොඳම තැන තමයි 19 විරිදා වනිදු හසරංග හරි දිල්ෂාන් මදුෂංක හරි කවුරුත් මිලදී නොගත්තොත් මෙවර IPL කණ්ඩායම් මට නම් පෞද්ගලිකව හිතෙන්නේ මේක රිටර්න් එකක් දීපු අවස්ථාවක් කියලා. ඉතින් වෙනනම් හේතුවක් අපිට පේන්නේ නැහැ. චමරිය අදපත්තු මිලදී නොගැනීමට ඉන්දියාවේ ප්‍රීමියර් ලීග් තරගාවලියකින් channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.